හොඳයි, විරාමයෙන් අනතුරු ඔබ නැවතත් සිකුරාදා නුගස් සෙවනත් එක්ක. අපිට අපේ ජීවිතේ අපිවම අමතක වුණ තැන් කොච්චර තියෙනවද? අපිට අපේ හීන අමතක වුණ තැන් කොච්චර තියෙනවද? පොඩ්ඩක් හිතලා බලන්න. අපි පුංචි කාලේ, අපි පොඩි කාලේ අපි හිතපු දේවල් ඒ විදිහටම අපිට ඉටු කරගන්න හැකියාවක් ලැබුණාද? එහෙමත් නැත්නම් අපි ටිකක් යෝන් වියටනකොට අපි ඒ කාලේ හිතපු දේවල් අපිට ඒ විදිහටම මේ වෙද්දි ඉටු කරගන්න පුළුවන් වෙලා තියෙනවද? මේ ගැන හිතනකොට මහලු වියට පත්වෙච්ච බොහෝ පිරිසක් ඉන්නම තමන්ගේ හීන හැබෑ කරගන්න බැරුව ඒ හීන බිඳිලා ගිහිල්ලා ඒ පිළිබඳව පසුතැවෙන පුද්ගලයන් ඉන්නවා. දැන් මේ ගැන හිතනකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි මෙහෙම වෙන්නේ? දැන් කෙනෙක්ට තමන්ගේ හීන පිළිබඳව හීනවලට යන්න පුළුවන් නම් ඇයි තව කෙනෙක්ට මේ පිළිබඳව හීනවලට යන්න බැරි වෙන්නේ? ඇයි මට මේක කරන්න බැරි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්? මේ පිළිබඳව ලෝකයේ බොහෝ පරීක්ෂණ කරනවා, විවිධ පරීක්ෂණ කරනවා. මේ ජීවිතය පිළිබඳව, මේ මනස පිළිබඳව බොහෝ පරීක්ෂණ සිදු කරනවා. මේ සිදු කරන පරීක්ෂණ අතර මේ පුද්ගල සංවර්ධනය පිළිබඳව ප්‍රබලතම විෂයක් තමයි NLP කියලා කියන්නේ. ඉතින් අද අපි කතාබහ කරන්න සූදානම් වෙන්නේ මොකක්ද මේ NLP කියන කාරණාව පිළිබඳව. මොකද බොහෝ දෙනෙක් තුළ මේ පිළිබඳව තියෙන අවබෝධය හරි අඩු. ඒ නිසා අපි අද සූදානම් වෙලා ඉන්නවා මේ NLP කියන්නේ මොකක්ද කියලා ඔබත් එක්ක කතාබහ කරන්න. ඉතින් මේ සඳහා දවසේදී අපත් එක්ක සම්බන්ධ වෙන්නේ මනෝ උපදේශිකා මාස්ටර් NLP කවුන්සිලර් සහ මහර්ගම අපේක්ෂාරෝහලේ වොලන්ටියර් කවුන්සිලර් චම්මි පරණවිතාන. අයිබෝනවතමයට සුබදසනක්. හොඳයි, දැන් අපි කතා කරේ මේ NLP සම්බන්ධව. ඇත්තටම මේ NLP කියන කාරණාව පිළිබඳව බොහෝ දෙනෙක් තුළ තියෙන අවබෝධය ටිකක් අඩුයි. එනස අපි මුලින්ම මේ NLP කියන්නේ මොකක්ද කියන කාරණාවෙන් අපේ කතාව පටන් ගමු. සාමාන්‍යයෙන් පියුමි, ගොඩක් අය අපිට පුරුදු විදියට තමයි අපේ දේවල් කරගෙන යන්නේ. සමහර අය සාර්ථක වෙනවා, සමහර අය අසාර්ථක වෙනවා. සමහර අය සාර්ථක වෙන්නත්, සමහර අය අසාර්ථක වෙන්නත් එතන මොන හරි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ලෝකයේ ඉන්නවා අති දක්ෂයෝ. අති දක්ෂයන්ව අපි ඒගොල්ලොන්ව අපි ඩවුන්ලෝඩ් කරනවා. ඒ කියන්නේ NLP වලින් ඒකෙන් කියන්නේ NLP වචනේ තමයි මොඩලින් කරනවා කියලා. ඒගොල්ලොන්ව අපි ඒගොල්ලොන්ව මොඩල් කරනවා. ඒගොල්ලොන්ව අපි ඩවුන්ලෝඩ් කරලා ඉවර වෙලා ඒගොල්ලොන්ගේ ස්කිල්ස් ටික අපි අරගන්නවා. එතකොට දැන් අති දක්ෂයන්ට අවුරුදු ගාණක් ගිහිල්ලා ඒ තැනට එන එකට අපිට හර ටික කාලෙකින් ඒගොල්ලොන්ව මොඩල් කරාම ඒගොල්ලොන්ගේ මේ රිසල්ට්ස් ගන්න පුළුවන්. අනිත් එක තමයි NLP විෂය ඇක්සලරේටඩ් ලර්නින් මෙතඩ් එකක් කියන ප්‍ර හරි ඉක්මනට ඉගෙන ගන්න පුළුවන්. ඉක්මන වගේම ප්‍රතිඵලත් හරි සාර්ථකයි. අපිට ඇස් ඉදිරිපිටම ප්‍රතිඵලත් ගන්න පුළුවන්. මම හිතන්නේ ලෝකයේ ගොඩක් මේක භාවිතා කරනවා. මං හිතනවා අපි හැමෝම NLP ඉගෙන ගත්තා නම් හොඳයි කියලා අපේ ජීවිතේට. ඒ වගේම පුංචි ප්‍රශ්නයක් අහනවා, මොකක්ද මේ NLP කියලා කියන්නේ? නියුරෝ ලිංග්විස්ටික් ප්‍රෝග්‍රෑමින් කියන එක තමයි ඉංග්‍රීසි වචනේ. නියුරෝ ලිංග්විස්ටික් ප්‍රෝග්‍රෑමින් කියලා තමයි මේ NLP කියලා හඳුන්වන්නේ. ඉතින් දැන් මේ NLP ගැන කතා කරනකොට මේ NLP සහ මිනිසාගේ ජීවිතයේ මනස අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද? මොකක්ද මේකේ තියෙන වැදගත්කම ගැන කතා කරන්න. ඇත්තටම NLP කියන්නේ මනස සම්බන්ධ විෂයක් වුණා නම් ඒක හරියටම හරි. ඇත්තටම පියුමිය, අපි හැමෝටම හොඳ ශක්තිමත් මනසක් අවශ්‍ය වෙනවා. මනසෙන්නේ අපේ සියලු දේවල් තීරණය වෙන්නේ හොඳ ශක්තිමත් මනසක් අපි හැමෝටම ඕන වෙනවා. මේ NLP විෂයට ප්‍රොෆෙෂන් එකක් බලා අවශ්‍ය නැහැ. ඕනම ප්‍රොෆෙෂන් එකකින් මේකට මේ සම්බන්ධව කරන්න පුළුවන්. උදාහරණ වශයෙන් අපි කියමු තෙරපිස්ට්ලා, කවුන්සිලර්ස්, එඩුකේෂනල් වයිස්, ස්පෝර්ට්ස් වලට, ෆෝබියාස්, ඒ හැම දෙයකටම මේ NLP ටූල්ස් අපිට යූස් කරන්න පුළුවන්. ඇස එක්සම්පල් එකක් මං කිව්වොත්, දැන් අපි කියමු එඩුකේෂනල් වයිස්, දැන් ළමයිටෝගේ තියෙන ගොඩාක් ප්‍රශ්නනේ පාඩම් කරන්නේ ෆෝන් එකට ඇබ්බැහි වෙලා එහෙම ඉන්නවා කියන එක. හැබැයි එතනදී දැන් අම්මා තාත්තට ෆෝන් එක අයින් කරන්න ඕන වුණාට බෑ. මේකේ මේ මෙතඩ් එකේ ඒක තමන්ටම ඒක අවශ්‍ය වෙන්න ඕනේ. ළමයාට අවශ්‍ය වෙන්න ඕනේ, ළමයා හරි වැඩිහිටි හරි කවුරු හරි එයාට අවශ්‍ය වෙන්න ඕනේ මම මේ ෆෝන් එකෙන් මම මේකෙන් මිදෙන්න ඕනේ කියලා. එතකොට අපේ NLP ටූල්ස් තියෙනවා. එයාත් එක රැපෝ එක හදාගෙන, එයාට රැපෝ එක හදාගන්නකොට අපි දන්නවා කොහොමද එයාට කොයි තැන්ද එයාට තේරුම් කරලා දෙනවා එයාගේ වීක්නස් කොහොමද කියලා. එතන ඉඳලා ඊට පස්සේ එයාට ඒක අනවශ්‍ය විදියට අපේ ටූල් එකක් ලයික් ටු ඩිස්ලයික් කියලා තියෙනවා. අපිට ඒ ටූල් එක අපිට යූස් කරලා එයාට ඒකෙන් එයාව ඒකෙන් ගලව ගන්න පුළුවන්. ඒ වගේම සේල්ස් කරන අයටත් ඒක ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් සේල්ස් කරගෙන යනවා මේ මාකටිං ෆීල්ඩ්ස් වල. එතකොට සේල්ස් වලදීත් හොඳට පර්ෆෝම් කරලා එකපාර
බිමට වැටෙන අවස්ථා තියෙනවා. එතකොට ඒවට උනත් සේල්ස් ඇයි මේක උනේ, එයාගේ මොනවාද ඒ කොතනද එයාගේ වීක්නස් එක, එයාට මොනවද අවශ්‍ය මොටිවේෂන් ද ඕනේ කියලා ඒ හැම දෙයක්ම NLP ටූල්ස් වලින් අපිට දෙන්න පුළුවන්. හොඳයි, විදිහට දැන් මේක යම්කිසි වෙනස් වීමක්නේ, මේක අපේ හිත වෙනස් කරනවා වගේ කරනාවක් තමයි මට හැඟුණේ. එතකොට මේ වෙනස් වීම සිදු වෙන්නේ කොහොමද, මේ NLP කියන විෂය ඇතුලේ අපි තවදුරටත් කතා කරොත් මේ වෙනස සිදු වෙන්නේ කොහොමද, මේ තුලේ යම්කිසි ක්‍රියාවලියක් ඇති, ඒ ගැනත් අපි පැහැදිලි කරමු. ඒ කියන්නේ සමහර අය ඔහේ වැඩ කරගෙන යනවනේ පියුමි, සමහර අය ඉලක්ක එක වැඩ කරනවා. දැන් ඉලක්ක එක වැඩ කරත් ඉලක්කයක් එක වැඩ කරගෙන යනකොට උනත් සමහර අයට තේරෙනවා මේ ඉලක්කය මේක මට මගේ ඉලක්කය නෙමෙයි, මේක මේ තැන නෙමෙයි මට තියෙන්නේ කියලා. එතකොට එයාට ඒක තේරෙනකොට එයාගේ කාලෙත් ගිහිල්ලා ඉවරයි, එයාගේ මුදලුත් වැය වෙලා ඔක්කොම ඉවර වෙන්න පුළුවන්. හැබැයි එයාම ෆ්ලෙක්සිබල් වෙලා මට මේක නෙමෙයි මගේ මේ පාත් එක, මට මේකට යන්නේ කොහොමද, එහෙම නැත්නම් මම වෙන පාත් එකක් මම තෝරගන්නවද කියලා එයාම ෆ්ලෙක්සිබල් වුණොත් ඒ ටූල්ස් තියනවා එයාට අපිට ඒකට උදව් කරන්න පුළුවන්. අපි කිව්වොත් දැන් එයාට සමහර විට දැන් ළමෙක්වම අපි අරගත්තොත් ඒ ළමයාට එක්සෑම් එක පාස් වෙන්න ඕනේ. එතකොට අපි එයාට බලනවා එයාගේ සබ්ජෙක්ට්ස් කීයක් තියනවාද, ඒ සබ්ජෙක්ට්ස් වලින් එයා මොනවාද වීක්, එයා එතකොට එයාට වැඩිම මාක්ස් ගන්න සබ්ජෙක්ට් එක මොකද්ද, එතකොට ඒ වැඩිම මාක්ස් ගන්න සබ්ජෙක්ට් එක අරගෙන ඉවර වෙලා අපිට අපේ NLP වල තියෙන සබ් මොඩලිටීස් කියලා, ඒකේ සබ් මොඩලිටීස් ටික අර අඩු මාක්ස් තියෙන පේපර් එකට අපි ඒකට ආදේශ කරනවා. ඒකට මිනිත්තු 5ක් 10ක් වගේ වෙලාවක් තමයි ඒ වගේ දේවල් වලට යන්නේ. එතකොට හැබැයි ඔක්කොටම ඉස්සෙල්ලා හැම වෙලාවෙම අපි ඒ පුද්ගලයාව ළමයව හරි අපි රිලැක්ස් කරලා ඉන්නවා. එයාව රිලැක්ස් කරලා තමයි, රිලැක්සේෂන් කරලා තමයි එයාව ඒ තැනට අරගෙන ඉවර වෙලා එයාට ඒ අවශ්‍ය දේ ඒ දෙන්නේ. ඒ විදිහට පොයි හැම දෙයකටම ස්පෝර්ට්ස් වලටද, එඩ්යුකේෂන්ද, ෆෝබියාස් ගොඩක්ම ෆෝබියාස් ප්‍රශ්නයක් තියෙනවනේ, කැරපොත්තන්ට එහෙම බයයි, සත්තුන්ට බය, ඒවා ඒ ඕනම දෙයකට තමන්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි, දැන් අපි හොඳ තැනකට ආවා මේ ගැන කතා කරනකොට. දැන් මේ NLP ගැන කතා කරනකොට තවත් වැදගත් මාතෘකාවක් තමයි පර්පෙෂන් කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි හිතන විදිහ. දැන් මේ ඔබතුමිය කතා කරන්නේ දැන් අපි මේ හිතන විදිහ වෙනස් කියලා. කොහොමද මේ කෙනෙක්ගෙන් කෙනෙක්ට මේ හිතන විදිහ වෙනස් වෙන්නේ? කෙනෙක් සුභවාදීව හිතන්නත්, තව කෙනෙක් අසුභවාදීව හිතන්නත් මොකක්ද හේතුව? ඔව්, ඒකනේ දැන් ගොඩක් අය කියන්නේ ඇයි මේ ඇයි මං හිතන විදිහට ඔයාලට හිතන්න බැරි කියලා ගොඩක් අය කියනවනේ. ඔව්, ඒ කියන්නේ දැන් සුභවාදීව, ඒ කියන්නේ අපි හැම වෙලාවෙම අපි සුභවාදීව හිතුවොත් තමයි අපිට සුභවත් දේවල් වෙන්නේ. අසුභවාදීව හිතුවොත් ඒක ඒ ටික අපිට අසුභවාදී තමයි ඒක දන්නවනේ කියලා. දැන් ඌකට හොඳම එක්සැම්පල් එකක් මං අරගත්තොත් අපි කැන්සර් පේෂන් කෙනෙක් ගත්තොත් ඒ කැන්සර් කියන ලෙඩේ එතකොට අසුභවාදී ඒගොල්ලෝ හොඳටම මනස කඩාවැටිච්ච මිනිස්සුනේ කැන්සර් පේෂන්ට්ලා කියන්නේ. අපි ඒ අයවත් මනසින් කෙලින් කරලා ගන්නවා නම්, මනස ශක්තිමත් කරවනවා නම්, ඒ කියන්නේ ඒගොල්ලොන්ටත් අපි ඉස්සෙල්ලා අපේ රැපෝ එකක් හදනවා. රැපෝ එකක් හදලා ඒගොල්ලොන්ගේ අවුට්කම් එක මොනවාද කියලා බලනවා. ඊට පස්සේ ෆීඩ්බැක් එකක් අරගෙන තමයි ඒගොල්ලෝ ෆ්ලෙක්සිබල් කරන්නේ. ඉතින් අපි ඒගොල්ලොත් එක රැපෝ එක හදනකොටම අපි දන්නවා ඒගොල්ලොන්ට කොයි අවස්ථාවද අපි ඒගොල්ලන්ට මොටිවේෂන් එක දෙන්න ඕනේ කියලා. ඉතින් විශේෂයෙන්ම කැන්සර් පේෂන්ලාට ඒගොල්ලෝ ජීවිතේ ඒගොල්ලොන්ගේ තියෙන ප්‍රශ්නේ තමයි හැම වෙලාවෙම කියන්නේ මට මම මැරුණාට කමන්නේ නැහැ, මගේ ළමයිට මොකද්ද වෙන්නේ කියන එක කියලා. එතකොටත් තියෙනවා ටූල්ස් තියෙනවා මේ කොහොමද අපි ඒගොල්ලොන්ගේ මනස ශක්තිමත් කරලා. අපිට සිමන්ටන් එෆෙක්ට් කියලා තියෙනවා මෙතඩ් එකක්. ඒකෙන් ගොඩක් අය සනීප වෙලා තියෙනවා. ඒ කියන්නේ බෙහෙතුත් එක්කම ඒගොල්ලොන්ගේ කොහොම ඒ කැන්සර් සෛල කොහොමද ඒගොල්ලොන්ගේ ශරීරයෙන් එළියට යන්නේ කියලා. ඒ වගේම තමයි දැන් ඔබ තුමේ සඳහන් කරන්නේ මේ කැන්සර් පේෂන්ට්ස්ලා ගැන නැත්නම් පිළිකා රෝගීන් පිළිබඳව. මේ පිළිකා රෝගයට වගේම තවත් රෝගී තත්ත්වයන් තියෙනවද මේ ප්‍රතිකාර කරන්න පුළුවන් මේ NLP හරහා? ඔව්, මිග්‍රේන් වගේ වට ගොඩක් ඒවට මිග්‍රේන් පුළුවන්. සමහර අය ඩිප්‍රෙෂන් මෙහෙමයි බෙහෙත් ගන්න, ඒවට බෙහෙත් අරගන්න ඕනේ. බෙහෙත් අරගෙන එක ස්ටෑන්ඩඩ් එකට ආවට පස්සේ සමහර අය බෙහෙත් ගත්තත් ඒ බෙහෙත් පෙත්ත නතර කරන්න බය ඉන්නවනේ. මේක ආයි පෙත්ත ගත්තොත්
පෙත්ත මට ගන්න ඕනේ මට ගමනක් යන්න තියෙනවා එහෙම පේෂන්ට්ස්ලා ඉන්නවා එතකොට මට මොන හරි ප්‍රශ්නයක් වෙයිද කියන එක ඒව එයාගේ මනසින් තමයි එයා හදාගෙන තියෙන්නේ එයාට ලෙඩේ සනීප වෙලා තියෙන්නේ එතකොට මනසින් අපිට මේ දේවල් එයාට ටික ටික අපිට එයාට එයාව අයින් කරන්න පුළුවන් හොඳ දැන් අපි කතා කරලේ මේ කෙනෙක්ගේ සිතුවිලි කොහොමද වෙනස් වෙන්නේ කියන කාරණාව. ඒ කියන්නේ කෙනෙක් අසුභවාදීව හිතන්නත්, තව කෙනෙක් සුභවාදීව හිතන්නත් හේතුව මොකක්ද කියලා. එතකොට දැන් මේක බලාගෙන ඉන්න කෙනෙක් හිතන්න පුළුවන් මමත් හිතන්නේ අසුභවාදී විදිහට. මං හිතන විදිහ වැරදි. මම මේක හදා ගන්න ඕනි කියලා කෙනෙක් හිතුවොත් කොහොමද ඔහු හෝ ඇය මේකට ප්‍රවිෂ්ටයක් ලබා ගන්නෙ? මොක කොහොමද එයා වෙනස් වෙන්න ඕනේ? ඔව්. ඒ කියන්නේ ඉස්සෙල්ලා ඒකයි අපි ඉස්සෙල්ලාම එයාත් එක්ක කතා කරන එයාත් එක්ක රැපෝ එකක් හදා ගන්නවා. රැපෝස් හදන විදි තියෙනවා. එයා එක රැපෝ එකක් හදාගෙන ඉවර වෙලා තමයි එයාට පෙන්නලා දෙන්නේ එයාගේ කොයි කොයි තැන්ද අපි සුභවාදී ඇයි මං අසුභවාදීව හිතන්නේ මං කොහොමද මං සුභවාදීව හිතන්න ඕනි කියලා. රැපෝ එක ඉස්සෙල්ලා හදාගෙන ඉන්න ඕනේ. ඒකෙන් තමයි එයාගේ අවුට්කම් එක අරගෙන ෆීඩ්බැක් එකට ගිහිල්ලා ඊට පස්සේ තමයි ෆ්ලෙක්සිබිලිටි ඒ තත්ත්වයට එන්නේ. ඒ වගේම දැන් මේ අසුභවාදීව හිතන බොහෝ පුද්ගලයන් අපිට හම්බෙනවනේ මේක මම කරොත් වැරදි කියලා හිතන පුද්ගලයින්ම ඉන්නවා. එතකොට මේ අසුභවාදීව හිතන කෙනෙක්ගේ මේ අසුභවාදීව හිතන එකට බලපෑමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අසුභවාදීව හිතන එකත් යම්කිසි රෝගී තත්වයකට බලපෑමක් වෙන්න පුළුවන්. ඔව්. ඉතින් ඒ කියන්නේ එයා හැම වෙලාවෙම නෙගටිවිටිනේ හිතන්නේ හැම වෙලාවෙම. එතකොට දැන් අපි කැන්සර් බං අරගත්තොත් හරිද? එයා හිතුවොත් මට මේක සනීප වෙන්නෙම නැහැ. සනීප වෙන්නේ නැහැ කියලා හිතුවොත් ඒක සනීප වෙන්නේ නැහැ තමයි. ඒකයි. ඒ කියන්නේ එයාගේ මනස එයා ශක්තිමත්ව ඉන්නවනะ නැහැ. අපි ඒක තමයි කරන්නේ අපි ගිහිල්ලා. ඉස්සෙල්ලා එයාගේ මනස හදනවා. මනස එයාව මොටිවේෂන් දීලා ශක්තිමත් කරනවා. නැහැ දැන් ඒගොල්ලන්ගේ ලොකුම ප්‍රශ්නේනේ මම නැති වුණොත් මගේ ළමයි මොකද වෙන්නේ කියලා. එතකොට අපිට ඒකේ ඒ ටූල් එකක් අපි යූස් කරනවා එයාට කොහොමද එයාව මොටිවේෂන් කරන්න කියලා. එයාට මොටිවේෂන් වලින් කොච්චර කොයි තැනද එයාට අවශ්‍ය කියලා. හොඳයි. ඒ විදිහට මේ NLP කියලා කියන්නේ ඔබ හීනකට යන්න ඉන්නවා නම් ඔබ තුල තියෙනවා නම් මම මෙන්න මේ කාලෙදි මේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න මම මේ අරමුණ කරා ලඟ වෙනවා කියලා ඒ අරමුණට යන්නේ යම්කිසි බාධාවක් තිරනවා ඔබට ඒ බාධාව අයින් කරගන්න පුළුවන් හොඳම විසඳුමක් තමයි NLP කියලා කියන්නේ. ඉතින් අද දවසේදී මේ වටිනා කතාබහ අපි සූදානම් අවසන් කරන්නට. ඉතින් මේ NLP හරහා සිදුවෙන සියලුම කාර්යභාරය මොකක්ද මේකෙන් වෙන්නේ කොහොමද මේ ප්‍රතිකාර සිදු කරන්නේ කියන කාරණාව තමයි අපත් දවසේදී කතාබහ කළේ. ඉතින් මේ සඳහා අද දවසේදී අපත් සමඟ සම්බන්ධ වුණා මන උපදේශිකා මාස්ටර් NLP කවුන්සිලර් සහ මාර්ගම අපේක්ෂාරෝහලේ වොලන්ටියර් කවුන්සිලර් චම්මි පරණවිතාන. බෙවින් ස්තුතියි ඔබතුමියට. ආයුබෝවන්. නැවතත් දවසක අනිවාර්යෙන්ම හමු වෙමු. මම මේ අවස්ථාවක් කරගන්නවා මගේ ගුරුතුමාට ස්තුති වෙන්නේ ජාලි රත්නායක සර්ට. සර් අපිට මේ දේවල් හරියට උගන්වපු හින්දා තමයි අපි සමාජයට දෙයක් කරන්නේ. ඔහුට ගොඩක් ඔව් අනිවාර්යෙන්ම අපිට අපේ ජීවිතය උදා කරපු අයට අපි අනිවාර්යෙන්ම ස්තුතිවන්ත වෙන්නටම ඕනේ. හොඳයි. ඉතින් අපි සෝදානම් අද දවසට සමුගෙන යන්නට හමු වෙමු. තවත් නුගසෙවණකින් අනිවාර්යෙන්ම සඳා දවසෙත් අපි හමු වෙනවා. ඉතින් ඔබට එතෙක් සුබ දවසක්.